ප්‍රධාන වශයෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියපුවාම රටේ සාමාන්‍ය මහ ජනතාවට වඩා දැනුවත්භාවයක් තිබෙන ආයතනයක් නොවේ. මහ බැංකුවත් එහෙමයි. නමුත් මොනහරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මහජනයා ඒ ගැන සොයන්න බලන්න පටන් ගන්නවා. ඒ නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තිබෙන කාර්යභාරයේ සහ විෂයපතේ ගත් පිට මහජන සම්බන්ධතාවය නැතත් වඩාත් මහජන සම්බන්ධතාවයක් තිබෙන ආයතන කළමනාකරණය සහ පරිපාලනය කරන ආයතනයක්. විද්‍යුත් මාධ්‍ය ශේෂ්ත්‍රය ඒ වගේම තිබෙන සම්බන්ධතාවයන් මේ සියල්ල ගත්තාම පුළුල් විෂයක් තුල තමයි මේ ආයතනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම අධ්‍යක්ෂ මණ්ඩලයට දැන් උපදෙස් දුන්නා මේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන්නේ කුමක්ද කියන එක එක පැත්තකින් මහ ජනතාව දැනුවත් කරන්න කියලා. රටේ තිබෙන මාධ්‍ය ආයතන ගත්තාම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ගත්තාම පෞගිය සති කීපය මම පුංචි සමීක්ෂණයක් කෙරුවා ඒ ආයතනවල කෙරෙන කටයුතු සම්බන්ධයෙන්. මට ලැබිච්ච වාර්තාව තමයි රාජ්‍ය නොවන සියලුම මාධ්‍ය ආයතනවල කාලය විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශනවලදී 80%ක් පාවිච්චි කරන්නේ රජයට විරුද්ධව සහ රජය විවේචනය කිරීම සඳහා. 20%ක් තමයි රජයේ පැත්තට තියෙන්නේ. රජය විවේචනය කරන්න ඕනේ, ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ආයතන සාධාරණ වෙන්න ඕනේ. තියෙන කාලයෙන් 60%ක් 65%ක් වුණත් කමක් නැහැ විවේචනය පැත්තට ගත්තට. නමුත් ඉතාම අඩු කාල සීමාවක් තමයි රජයේ කරන සංවර්ධන කටයුතු, රජයේ කරන යහපත් කාර්යයන් පිළිබඳව විකාශනය වෙන්නේ. දැන් ඒ වගේ වුණාම හැම වෙලේම රටේ මහජනයාට පේන්නේ මේ රජය සම්පූර්ණයෙන්ම මහජනයා ගැන හිතන්නේ නැතුව, මහජනගේ පැත්ත ගැන බලන්නේ නැතුව, ඒ අයගේ ප්‍රශ්න හඳුනා ගන්නේ නැතුව එහෙම වැඩ කරනවායි කියලා. ඒ වගේ තමයි මම කියන්නේ සියලු ශේත්‍රවල කටයුතු කරනකොට ඒ සෑම අංශයකම කරන දේ නීත්‍යානුකූල වෙන්න ඕන. ඒ නීත්‍යානුකූල භාවය වගේම සාධාරණත්වයක් තියෙන්නට ඕනේ. ඒ සාධාරණත්වය තුළ සමානාත්මතාවයේ සහජීවනයේ කියන එක ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා හැමලේම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, නීතියට ගරු කරන්න ඕනේ. සමාජ සාධාරණත්වය කියන එක හැමතැනම තියෙන්න ඕනේ, හැම කෙනෙකුටම තියෙන්නට ඕනේ. මාධ්‍ය ශේෂ්ත්‍රයේ ආයතන ගත්තාම දීලා තියෙන නිදහසත් එක්ක ඒකාධිකාරයක් වෙන්න හොඳ නැහැ. මාධ්‍ය ශේෂ්ත්‍රෙත් හැමලේම සාධාරණ වෙන්න ඕනේ, ජනතාවගේ පැත්ත නියෝජනය කරන්නට ඕන. ඒ වගේම රජයේ පැත්තටත් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් වලදී මේ ආයතනයේ පරිපාලනය සහ කළමනාකාරීත්වය තුළ මඟ පෙන්වීම ඒ ආයතන වලට කරන්න පුළුවන්. කියන්නේ මේ නියෝග කළා මාධ්‍ය පාලනය කරන එක, මාධ්‍ය නිදහස නැති කරන එක, බලපෑම් කරන එක, තර්ජනය කරන එක නෙවෙයි. නමුත් සාධාරණත්වයේ ඉටු වී තුයි කියන මඟ පෙන්වීම ඒ ආයතන කළා, ඒ තුළ හැම කෙනෙකුගේම වගකීම සහ යුතුකම ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ප්‍රධාන වශයෙන්ම මේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විදියට ගත් විට නව තාක්ෂණයත් එක්ක අද තාක්ෂණික ලෝකයේ පුළුල් විෂයක් විශාල වගකීමක් රටක් වෙනුවෙන් කරන්න පුළුවන්, රටක අනාගතයක් වෙනුවෙන් ජනතාව ජාතියක් විදියට ගොඩනගන්න ශක්තිමත් කරන්න මඟ පෙන්වීම සඳහා යම් අනුග්‍රහයක් දෙන්න පුළුවන්. ඍජුව නොවුණාට වක්‍රාකාරයෙන් ඒ කටයුතු කරන්න පුළුවන් රටේ සහ මහජනයාගේ යහපත සඳහා. ඒක නිසා මේ වැඩ කරන කාර්ය මණ්ඩල සෑම කෙනෙක්ම සියලු අංශවල ඒ කෙරිය යුතු නීත්‍යානුකූල තත්ත්වයේ සාධාරණත්වයේ තුල තම තමන්ගේ වගකීම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ඔබ හැම කෙනෙකුටම හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මේ කාර්ය මණ්ඩල වැඩ කරන සෑම කෙනෙක් ගැනම මගේ විශ්වාසයක් තියෙනවා ඔබේ වගකීම් සහ යුතුකම් ඔබ හැම කෙනෙක්ම හොඳින් ඉටු කරනවායි කියන්නේ.